ලිටර් ගෑස් ආයතනයේ විදියට අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලුම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අඩු කරන්න අපි තීරණය කළා. ඒ අනුව ප්‍රධානම සිලින්ඩරය වන 12.5 කිලෝග්‍රෑම් සිලින්ඩරය රුපියල් 113කිනුත් කිලෝ 5යි සිලින්ඩරය රුපියල් 45කිනුත් සහ 2.3 කිලෝග්‍රෑම් සිලින්ඩරය රුපියල් 21කිනුත් අපි අඩු කරන්න තීරණය කරනවා. මේ නව මිල ගණන් වලට ජනතාවට සිලින්ඩර මිල දී ගැනීමට හැකි වෙන්නේ අද මධ්‍යම රාත්‍රියෙන් පසුව. අපි විකුණන හැම සිලින්ඩරයක්ම මේ මිල අඩු කිරීමට අදාළයි. විශේෂයෙන්ම අද 4664කට විකිණෙන 12.5 සිලින්ඩරය අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ අපි මිලදී ගන්න අවස්ථාව ලබා දෙනවා ජනතාවට 4551කට වගේ මිලකට කිලෝග්‍රෑම් 5 1872කට විකිණෙන සිලින්ඩරය 1827ක් වශයෙන්ුත් 2.3 කිලෝග්‍රෑම් සිලින්ඩරය 869ක 848ක් වශයෙන්ුත් අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝක මිල ගණන් වලට සාපේක්ෂව අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අඳුලා දුන්නු, පරිභෝග සේවා අධිකාරියත් එක්ක එකතු වෙලා අඳුලා දුන්නු මිල සූත්‍රයට අනුව තමයි මේ මිල ගණන් සහ ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ එක්කම අපි හෙට දිනේදී සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් වලින් ගෙවලා පිටරැටියන්ට මෙහි ඉන්න කෙනෙක් වෙනුවෙන් ඩොලර් වලින් ගෙවල සිලින්ඩරයක් සිකියෝ කරගන්න. එහෙම නැත්නම් ඇනවුමක් ස්ථීර කරගන්න අවශ්‍ය ඇප් එක හෙට ඉඳලා සක්‍රිය වෙනවා. මේ නිසා අපි ආරාධනා කරනවා සියලු දෙනාට ඩොලර් වලිනුත් සිලින්ඩරයක් හෝ සිලින්ඩර් දෙකක් මිලදීගෙන මෙහි ඉන්න තමන්ගේ ආදරණීයන්ගේ එහෙම නැත්නම් පවුලේ උදවියගේ යාළුවන්ගේ මිත්‍රයන්ගේ සිලින්ඩර් අවශ්‍යතාවය ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා වගේම ලිට්‍ර ගෑස් ආයතනය වෙනුවෙන් ඉදිරි තව කාලයකට පස්සේ ඩොලර් සංචිත වලින් පොහොසත් වෙලා ආයි ගෑස් අර්බුදයකට අපේ රට ගොදුරු නොවන තැනට වග බලා ගන්න අපි කරන මේ උත්සාහයටත් දායක වෙන්න කියලා ජනතාවට අපි ආරාධනය කරනවා. ඒ පහසුකම හෙට ඉඳලා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ හින්දා අද මධ්‍යම රාත්‍රියෙන් පසු සියලුම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල අඩු කරනවා කියන එක අපි වගකීමෙන් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි. ලෝක වෙළඳපොලේ දැන් මේ අඩුවීමත් එක්කම දැන් මේ අඩු වෙන එකට දැන් වෙන්නේ ඉදිරියේදී ඒ ආකාරයෙන්ම වැඩි වෙන අවස්ථාවේදී වැඩි වෙනවද කොහොමද? ඇත්තටම මිල සූත්‍රයක් කියන්නේ ගාණක් වැඩි වෙනකොට ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩි වුණොත් එතකොට ආයතනය ආරක්ෂා කරගන්න ජනතාවගේ ආයතනයක් විදිහට රජ්‍ය ආයතනයක් විදිහට අපිට මිල වැඩි කරන්න වෙනවා. විශේෂයෙන්ම ඊගවට එන්නේ සීත ස්ත්‍රුව. ඉතින් සමහර වෙලාවට මේ මිල ගණන් වැඩි වෙන්න පුළුවන්. නමුත් දැනට මේ වෙනකන් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙන ප්‍රවණතාවයේ තිබුණේ. ඒ අනුව තමයි අපි මේ ප්‍රතිලාභය ලබා දීලා තියෙන්නේ. ඉදිරියට ඒක අඩු වුණොත් ඒ ජනතාවට ප්‍රතිලාභය ලබා දෙන්නත් වැඩි වුණොත් ඒ වැඩි මුදල ඉතාමත් සුළුවෙන් ජනතාවට ඒ වැඩිවීම කරලා ඉවලා ආයතනය බේරා ගන්නත් අපේ වගකීමක් විදිහට තමයි අපි අඳුරගෙන තියෙන්නේ. බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.